ආයුබෝවන් ඔබ හැම දෙනාටම ඉරිදා දවසේ දම්සක් නැද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නයි අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ජීවත් වෙන අපි හැමෝටම බොහෝ වේලාවට වැඩිපුර ලැබෙන්නේ කරදර එහෙම නැත්නම් දුක්ඛම් කටළු ජයග්‍රහණ සතුට ජීවිතයට ලැබෙන ප්‍රමාණය බොහොම අල්පයි කියලා කෙනෙක් කියන්න පුළුවන්කම තියෙනවා සමාජයේ සිද්ධ වෙන බොහෝ දේවල් දිහා බැලුවහමත් අපට එහෙම හිතෙනවා හුඟක් දෙනෙක් දුක් විඳිද්දි ඊටම සීමිත පිරිසක් සැප විඳිනවා කියලා ඔබ හිතන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ධර්මයට අනුව ඔබ මේ කාරණාව විග්‍රහ කරගත්තොත් සැප විඳින අයත් දුක් විඳින අයත් දෙගොල්ලොම කරන්නේ එකම දෙයක්. ඒ නිමක් නැති මේ සංසාරය සඳහා කෙලස් දහම් එකතු කරගන්න එක. ඒ වෙනුවට ඔබට කුසල් දහම් රැස් කරගන්න නම් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ නිවැරදිව ගමන් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒ වෙනුවෙන් ඔබ නිරන්තරයෙන්ම ධර්ම කාරණා පැහැදිලි කරගත යුතු වෙනවා. ඒ නිසා අද දවසේදී වටිනා ධර්ම කාරණා පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් ලබා ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අද දවසේ ඉරිදා දම්සක් නැද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා සිරස FM වෙනුවෙන් මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ මාතර බඹරැන්ද කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරාධිපති ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක සභික රාජකීය පඬිත පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛමීව හින කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියා ච විඤ්ජති අත්ති නිබ්බුතින නිබ්බුතෝ පුමා මග්ගමත්ති ගමකෝ න විඤ්ජති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපගේ මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට වගේම අපේ එකම නිෂ්ඨාව උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට තිබෙන එකම මාර්ගය බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඒ ඥානණය ඒ දැනීම ඇති පින්වත් ඔබට අද දවසේ වැදගත් වන ජීවිතයට ඔබේ දිනදා ක්‍රියාකාරකම් වලට ඒ වගේම කුසලය පින වර්ධනය කර ගැනීමට ඒ හරහා ඔබේ පෞල් ජීවිත ඒ වගේම සමාජික ජීවිතය ආයතනික ජීවිතය අධ්‍යාපනමය පැත්තේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන දහම් කරුණු කීපයක් සාකච්ඡා කිරීම අපි හිතනවා වටීවි කියලා. බුදුරජාණන් වහන්සේ
උන්වහන්සේගේ අනුශාසනාව නැත්නම් උන්වහන්සේ මේ ලෝකේ පරම සත්‍යය වටහාගෙන අවබෝධ කරගෙන එය ජනතාවට ලබා දීමේදී නැත්නම් තම ශ්‍රාවක පිරිසට ලබා දීමේදී භාවිතා කරපු ප්‍රබලම අපි වචනයකින් කියනවා නම් පින්වත්නි ඒට අපි කියනවා ස්වච්ඡන්දතාව කියලා. ඒක තමයි ප්‍රබලතම ජන හද දිනන්නට හේතු වෙච්ච කරුණ. කුමක්ද සරලව කියනවා නම් පුජ්‍යලයා තුල පුජ්‍යලයාගේ වගකීම් පුජ්‍යලයා සතු විය යුතු යුතුකම් පුජ්‍යලයා සතු කිරීම පුජ්‍යලයාටම පැවරීම. තවත් විදිහකින් කිවහොත් තමන්ට වග කිව යුත්තේ තමන්මයි. තමන්ගේ හොඳ නරක එම නැත්නම් තමන් කරගෙන යන කවර ක්‍රියාකාරකමක් තුල උවද එහි වග කිව යුත්තා එහි අයිතිකරුවා ඒ වගේම එහි ප්‍රතිඵලත් විඳිය යුතු කෙනා තමන්මයි. ඒ තුල එක පැත්තකින් පුජ්‍යලයාට ලබා දෙන නිදහස ඉතාම අපි වර්ණනා කෘතව අගය කළ යුතුය. කෙනෙක්ගේ පාලනයකට තමන් විසින් මොන දේ කරත් ඒවාට දඬුවම හෝ යහපත ලබා දෙන්න වෙන කෙනෙක් තුල පැවරීමකින් තොරව පුජ්‍යලයාටම සත්වයාටම ඒ වගවීම වගකීම ලබා දෙනවා කියලා කියන්නේ එතන පුජ්‍යලයා සතු විය යුතු ස්වච්ඡන්දතාවය වගේම මගේ පින්වත තමන්ට තමන් පිළිබඳව ඊටාම ඇගෙයීමක් වටිනාකමක් ලබා දීමකුත් සිදු කරනවා. ඒතර තමන් යමක් කරන්න පුළුවන් කෙනෙක්. තව විදිහකින් කිව්වොත් තමාගේ සියලුම හොඳ නරක දෙකෙහි නිර්මාපකයා කවරෙක්ද තමාමයි. අන් කිසිවෙක් නොවේ කියන එකයි බුද්ධ දේශනාව. තමාගේ සියලු කාර්යයන්හි නිර්මාපකයා තමාමයි. තමා විදින පව තමන් තමයි. තමා කරගත් දෙයක් තමා විදින පින දෙක තමන් කරගත් දෙයක්. ඒ වගේම තමන් විදින අකුසලය තමන් කරගත් දෙයක්. තමන් විදින කුසල පැත්ත තමන් කරගත් දෙයක්. ඒතර ඒ නිර්මාපකයා තමන්මයි. තමන් විසින් කෙනෙකු ඝාතනය කොට මිනී මරුවා කියන නම ලබනවා නම් කවුද ඒකේ ක්‍රියාකාරකයා? කවුද නිර්මාපකයා? මිනී මරුවා කියන චරිතය නිර්මාණය කරගත්තේ කවුද? ඒක තමන් විසින්. හොරම් මරකම් කරලා පල් හොරෙක් කියන නාමය කවුද නිර්මාණය කරගන්නේ? ඒක කවරෙක්වත් කරන දෙයක් නොවේ. ඒක තමන් විසින්ම ඒ නිර්මාණය කරගන්නවා. දූෂණ වංචා කරලා දූෂකයෙක් හැටියට නම දාගන්නේ කවුද? ඒක කෙනෙකුට අපිට අත දික් කරන්න බෑ. ඒක තමන් විසින් කරගන්න දෙයක්. සමාජ ක්‍රියාකාරකම් ආදී දේවල් ඕනතරම් බලපවත්වන්න පුළුවන්. හැබැයි අවසානයේ තීරණයේ තියෙන්නේ තමන් තුළ. මොන බලපෑම තිබුණත් තමන්ට හොඳ වෙන්න පුළුවන්. බෝධිසත්වයා කියන නිර්මාණය කරගන්නේ කවුද? තමන් විසින්. දේව පුත්‍රයෙක් කියන නිර්මාණය කරගන්නේ කවුද? මොනම කොහොම කිව්වත් ඒක තමන්ගේ ක්‍රියාකාරකමක්. තමන්ගේ චර්යා රටාවක්. එහෙම නැත්නම් හොඳ වක්තෘවරයෙක් වීම. මුනිවරයෙක් වීම. ඒ බලන කවුරු කරපු දේවල්ද? තමන් විසිනුයේ නිර්මාණයට එන්නේ. එතකොට අපි තීරුම් ගද්දී තමයි ඔබ විසින් ඔබගේ සියලු හොඳ නරක දෙකෙහි නිර්මාපකයා බවට පත් වෙනවා. ඒ නිදහස ඔබට තියෙනවා. මේ නිදහස අයුතු විදිහට භුක්ති විඳින්නට එපා කියන එක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනා පරිශීලනය කරනකොට ඊළඟට පෙන්වන්නේ. දැන් තමන්ට තියෙන නිදහස වැරදි විදිහට භාවිතා කරනවා කියන එක අපි සමාජයේහි සරලව කතා කරනවා වල් බූරු නිදහසක් භුක්ති විඳිනවා කියලා. ඒ වචනය අපි දැන් අධ්‍යාපනමය වශයෙන්ුත් පාවිච්චි කරන නිසායි, ඒක කියන්න ඕනම වචනයක් නිසායි ඒ සතාගේ නම දාලා අප මෙතන පාවිච්චි කළේ. ඒ කියන්නේ පුතේ දුවේ ඔබ කියන වචන මාලාවක් තියෙනවනේ, ඒක අපර නිතර සීගන්වනවනේ. මේ ගෙදරින් ගියොත් ගියපු දවසට තමයි මට නිදහස තියෙන්නේ. මේ මව්පියන්ගෙන් ඈත් වෙච්ච දවසට තමයි මගේ නිදහස තියෙන්නේ. නැත්නම් කසාදයක් බැඳගත් දවසට තමයි නිදහස තියෙන්නේ. ඊළඟට කියනවා මේ මිනිහගෙන් මිදිච්ච දවසට තමයි නිදහස තියෙන්නේ.
දරුව ලොකු මහත් වෙලා බැඳලා කියපු දවසකට අපිට නිදහස්. එහෙම නැත්නම් දරු මල්ලේ කිටියොත් අපිට නිදහස්. මේ වගේ එක එක විදිහට නිදහස ගැන අපි කතා කරනවා. හැබැයි ඔය එක තැනකවත් නිදහස නැති බව බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. නිදහස තියෙන්නේ මගේ දොනි පුතා තමා තුලයි. ඒක තමන් විසින් ගොඩනගා ගන්න ලද්දා. ඔබ ඔය දැන් ඔබට අම්මා කරදරයි කියන්නේ ඔබට තාත්තා කරදරයි කියලා කියන්නේ කවර පදනමක් උඩ ඉඳගෙනද? ඔබට යාළුවෙක්ගෙන් නිදහසක් නැහැ. ගුරුවරයෙක්ගෙන් නිදහසක් නැහැ. වැඩපලේ වැඩවලින් නිදහසක් නැහැ. ගෙදර දොරේ වැඩවලින් නිදහසක් නැහැ. එතෙන් මේ විදිහට ඔබ කතා කරන්න අපිට ඔක ඉහෙලට ගියාම දඬුවම් ලබන අයට ලැබෙන නිදහස රටක් යටත් කරගෙන ඉඳලා ලබන නිදහස ඒක වෙනම පැත්තක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා මෙතන කියන්නේ సంతానගත නිදහස එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාත්මික නිදහස කොහොමද තමන් සකසා ගන්නට ඕනි ඒක නිර්මාණය කරගන්නේ කොහොමද ගොඩනගා ගන්නේ කොහොමද කියන එක දැන් ඒ පැත්තටත් මගේ මව්පියන්ට තේරෙනවා ඔබ බොහෝ විට කියනවා මේ කටයුතු බහුල නිසා ආගම දහම අදහගන්න වෙලාවක් නැ පන්සලට පල්ලියට යන්න වෙලාවක් නැ දනක් පිනක් කරගන්න වෙලාවක් නැ දහම් පාසලක උගන්ව ගන්න යන්න වෙලාවක් නැ වන්දනා ගමනක් යන්න වෙලාවක් නැ බලන්න දැන් මේ හැම එකකින්ම ඔබ කරලා තියෙන්නේ අධ්‍යාත්මික නිදහස අහුරා ගැනීම ඔබ කලක ප්‍රකාශ කළ කවදා හරි මේ ගෙදරින් මිදිලා මම ස්වාමි පුරුෂයෙක් එක්ක නැත්තම් බිරිඳක් ආවාහ කරගත්තම මට ඕන විදිහට මම පින්කම් කරනවා මට ඕන විදිහට මම වන්දනා ගමන් යනවා අපි දෙන්නම එකතු වෙලා බෝධි පූජා නැත්තම් දේව පූජා පවත්වනවා හැබැයි දැන් විවාහ වුණාට පස්සේ බලන්න ඉස්සර කරපු ටිකක් දැන් නැහැ එතකොට අපි අධ්‍යාත්මික නිදහස අපි ගොඩනගාගෙනනේ සමහරකට අපි භෞතික නිදහස අපේක්ෂාවෙන් මහන්සි වෙනවා ඒ කියන්නේ ගේ හදලා ඉවර වෙලා මම නිදහස් වෙනවා ළමයි ලපටි ලොකු මහත් කරලා බන්දලා දීලා මම නිදහස් වෙනවා එමු නැත්තම් මේ උපාධිය MA එක MPhil එක PhD එක ඉවර කරලා මම නිදහස් වෙනවා මේ කඩේ ව්‍යාපාරය දියුණු කරලා මම නිදහස් වෙනවා ළමයි ලපටින්ට මේව පවරලා නැත්තම් මේ වත්ත අස්වද්දල සම්වර්ධනය කරලා කවදා හරි මම නිදහස් වෙනවා දැන් බලන්න ඒ වගේ ඔබට නිදහසක් ලැබුණද කියලා එන්න එන්න ඒ භෞතික නිදහස වෙනුවට මහා කරදර ගොන්න බාධක ගොන්න වැඩ කටයුතු බහුලත්වය ඔබට පැවරිලා ඒතර ඔබේ නිදහසට කුමක්ද උනේ ඔබ හොයන භෞතික නිදහස තුල ඔබ දවසක කල්පනාන්නේ මට මගේ නිදහස තිබෙනවා හුඟක් මුදල් තිබුණොත් ඒතර මුදල කියන එක වැඩි වෙලා බලන්න නිදහසක් තියෙනවද කියලා පින්වත තව විටක ඔබ කියන්නට පුළුවන් මේ එකකවත් නිදහස නැහැ මේ කිසිවක මට නිදහසක් ලබන්න බෑ මම මේ ඔක්කොගෙන් මත මිදිලා මම කෙනෙක් හිතනවා මම නිදහස් වෙන්න නම් සියදිවි හානි කරගන්නට ඕනි එතෙන්ට එනවා ඔබ මේ ණයබරෙන් නිදහස් වෙන්න මම මැරෙන්න ඕනි මේ තිබෙන අපචාරාත්මක එහෙම නැත්තම් අපකීර්තිමය යම් දෝෂාරෝපණාවොත් මම මේවෙන් වලකින්න නිදහස් වෙන්න නම් මම මැරෙන්නට ඕනි විභාගයක ප්‍රතිඵල අඩු වෙලා නම් සමහරක් වෙලාවට තමන් කරන භාෂා ඉංග්‍රීසි භාෂාව වේවා එහෙම නැත්නම් දැන් ස්වාමින් වහන්සේ නමක් නම් පාලි සංස්කෘත වේවා ඒ අන්‍ය භාෂාවලට ලකුණු අරගෙන හැබැයි තමන්ගේ සිංහල භාෂා අසමත් එතකොට තමන්ට ඇති වෙනවා මං කොහොමද දැන් මූණ දෙන්නේ මට මේක බැරි වුණා එහෙම හිතලා මැරෙන්න ගියෝ නෑ මේ අපවාද වලින් මං නිදහස් වෙන්නට ඕන මේවට මට මූණ දෙන්න බෑ එනතම මට ලකුණු අඩුයි මං ගෙදරට කොහොමද මූණ දෙන්නේ මං ඒ නිසා මරණේ මගේ නිදහස හොයනවා හිතලා බලන්න මේ ලෙඩ රෝග පීඩා දිය මට හැමදාම බහුලයි මේක විඳ විඳ ඉන්නවට වඩා මං මේ තියෙන දෙයක් කාලා බීලා මං මරණයටපත් වෙනවා හරිද ඒක නිදහස නොවේ මක් නිසාද බෞද්ධ දර්ශනයට අනුව ඔබ දන්නවා නියත වශයෙන්ම නිවන් දකින්නතෙක් නැවත උපදිනවා ඒතකොට මීටත් වඩා අභාග්‍ය සම්පන්න තත්වයකටපත් වෙන්න පුළුවන් දැන් අපි උතුම් දහම්වල සදාකාලික අපායක් ගැන කතා කරනවා එවිනි තීන්දුවක් තීරණයක් ගත්තොත් සදාකාලිකව ඒ අපාගාමීත්වයට පත් වෙනවා විනිශ්චයක් නැති තැනට පත් වෙනවා ඒතර හිතන්න ඔබ තවත් අප්‍රමාණ දුකකට නේද පත්වන්නේ දුක් ගොඩකට ඒතර කෝ අපේ නිදහස එහෙනම් නිදහස කියන එක තියෙන්නේ භෞතික නිදහස වේවා අධ්‍යාත්මික නිදහස වේවා ඔබ ඔය සොයන් යන වැඩපිළිවෙල තුල නෙමෙයි අපි අඳින්න ඕනේ මගේ මව්පියනි අපි කන්න බොන්න ඕනේ අපිට ගේ දොර ඕනේ වතු පිටි යානවා මේ සියලු පහසුකම් ඕනේ අවම වශයෙන් ඇඳුම් පැළඳුම්
එවගේම නිවාස බෙහෙත් ආහාර පාන මේ හතර ඕන අපි කියන චතුස්ප්‍රත්‍ය කියලා. හැබැයි ඒක ඌමනාවට නෙවෙයි අවශ්‍යතාවයටයි යෝනේ. දැන් අපි වඩාත්ම පෙළඹිලා තියෙන්නේ ඌමනා පස්සේ දුවන්න. මෙතන බලන්න ඒ ඌමනාව එකක් ගන්නකොට තව ඌමනාවක් ඇති කරනවානේ. ඒකද කියන අවශ්‍යතාවය නෙවෙයි වචනේ පාවිච්චි කරන්නේ ඌමන. මට මේක ඌමනයි. තියෙනවා හැබැයි ඌමනයි. එතනයි තියෙන්නේ. දැන් අපිට පාරේ බස් රථකේ වුණත් ගමන් කළ හැකි. හැබැයි මොටර් සයිකලයක්, ත්‍රී රෝද රථයක්, කාර් රථයක් තිබුණොත් හොඳයි. ඒක ඌමනයි. ඌමනාවකට ගන්න එක තියලා තියන්න. දැන් ඔබට තේරෙනවනේ. ඒක පුතේ අවශ්‍යතාවය නෙවෙයි. දැන් හැම වෙලේම අපි අඳින ඇඳුම් පැළඳුම් තියෙනවා නම් අපි ඒක අවශ්‍යයි. හැබැයි විශේෂ ඇඳුමක් තියෙනවා නම් කියන මේක ඌමනාවක් වුණාම ගන්න තියන්න. කෑමක් විශේෂ කෑමක් හම්බුනොත් කියන ඒක අවශ්‍යතාවය නෙවෙයි. ඒක කණ්ඩ මොන නෑ. හැබැයි ඌමනාවකට ඕක ගන්න තියන්න. මේ මුදල් ටික ඌමනාවකට ගන්න තියන්න. ඔය මාලේ ඌමනාවකට ගන්න තියන්න. ඔය සපත්තු ජෝඩු ඌමනාව වුණොත් ගන්න තියන්න. අන්න ඉවෙනි ඒකනේ. එතකොට ඒක අවශ්‍යතාවය නෙමෙයි. ඉක්මවා ගිහිල්ලා අන්න එතන ඌමනා කියන වචනේ එන්නේ. එතකොට ඌමනාව තමයි අද තියෙන්නේ. තමරක් කියලාට ආහාර ටික හොඳට තියෙනවා. ඒක හොඳ පෝෂිත ආහාර වේලක්. හැබැයි ඌමනාය කියලා අර තියෙන අපේ හිතමු ප්‍රෝටීනිය ලබා ගන්න අවශ්‍ය කරන මාළු කෑල්ලක් තිබෙනවනะ ඌමනායි කියලා තවත් මස් වර්ගවලට තවත් දීට හිත යොමු කරන්න පුළුවන්. මේ පිස්තේ ලැබෙන තා සරල ක්‍රමයක් තිබෙනවනะ කාබෝහයිඩ්‍රේට් ටික ලබා ගන්න අපි ඌමනාවක් හේතු කොටගෙන ඒ වගේ තව 3-4ක් ආහාර වලට එකතු කර ගන්න පුළුවන්. මේ ඌමනාව කියන එක අපිව විශාල කරදර ගොන්නකට නිදහස තුරල් කිරීමට හේතු වෙන දෙයක් හැටියට මගේ පින්වත දහමේ පැහැදිලි කරන්නේ. ඒ නිසා අවශ්‍යතාවය තුළ අපි කොහොමද ගැවසෙන්නේ? එතෙන්ට ඕනේ මනස. දැන් බොහොම සරලව මගේ පුතාට දුවාට හිතන්නට පුළුවන්. දැන් අපිට වාහනයක් අවශ්‍යයි. අපි හිතමු ඒ වාහනේ අවශ්‍ය වෙන ඉස්සරහට යන්න. එතකොට වාහනයක ක්‍රියාකාරීත්වයේ අවශ්‍ය උතනකදී රිවර්ස් කරන්න වෙයි, පස්සට ගන්න වෙයි. නමුත් අපි ඉස්සරහට යන්න. දැන් ඒකට ගැලපෙන්න අපි තුමු ලක්ෂ 10 12ක අපිට රෝද 4ක් තිබෙන රථයක් ගන්නට පුළුවන්. ඒ රථය ලබා ගත්තම ඒක අපි දැන් අවශ්‍යතාවය සපුරනවා. ඒ පුංචි වාහනේ අපේ පවුලට හොඳටම ඇති. හැබැයි ඌමනාවක් වෙනවා. ඒ එහෙම නෙමෙයි. දැන් අන්න අරකක් තියෙනවා. ඒක ඉතින් තවත් ලක්ෂ 30 40ක එහෙකට යනවා. ඊට පස්සේ ලක්ෂ 80කට 90කට එහෙකට යනවා. හැබැයි ඔය කොයි එක වුණත් යන්නේ ඉස්සරහට. අපේ කාර්යය අපි ගමනක් ගිහිල්ලා ඉෂ්ට කර ගැනීම. ඔය කොයි වාහනේ වුණත් අපි එළියේ දාන්නට ඕනේ. ගරාජ් එකක් නැත්තම් මහපාරෙම තියන්න වෙනවා. එතකොට මේක ඇතුලේ කකා බිබි නනා ඉන්න විදිහක් නැහැ. සමරකට මුළු ගෙතම වඩා වටිනවා වාහනේ. Tamange තියෙන භෞතික අනිකුත් සම්පත් සියල්ලට වඩා වටිනවා වාහනේ. හැබැයි මේ වාහනිය ඇතුලේ වෙලා අපි මොකද කරන්නේ? මේ අවශ්‍යතාවය ඉක්මවා ගිහිල්ලා ඌමනාවන් තුල පිහිටවලා කටයුතු. අපිට තනි තට්ටුවේගේ හොඳටම ඇති. හැබැයි ඌමනාවක් තියෙනවා තට්ටු දෙක තුනක් හදාගෙන. දැන් මගේ පින්වත ඔබ අසාගෙන සිටින්නේ එවැනි තට්ටු දෙක තුනක ගෙදරක ඉඳගෙන. ඔබ හිතලා බලන්න මුලින් ඔබට හරි සතුටක් තිබුණා. ඔබ පිරිත් පින්කම කරනකොට එහෙම නැත්නම් ඔබේ ගෙදර ආශිර්වාද ගන්නකොට ඔබ හරි උජාරුවෙන් බඩමුට්ටු පිළිවෙලකට තබලා අතුපතු ගාලා කටයුතු කළා. මාසයක් කමාරක් පැවතුණා. දැන් ඔබ උඩ තට්ටුවට නැග්ග දවසක් මතකද? යන්තම් දෙවෙනි තට්ටුවට යනවා අර නිදන කාමර තිබෙන නිසා. තුන්වෙනි තට්ටුවට නැග්ග දවසක් මතකද? දැන් ඔබට තිබෙන කකුල් රුදාව බලන්න. දැන් ඔබට පුළුවන් ද අතුපතු ගා ගන්න. දැන් ඔබ ගෙදර මහත්ය දකින්නකොට තරහ නැද්ද? මේ මිනිහා මේ මලවලාම කටවලා දෙයනේ මට ඉවරයක් නෑ වැඩ කෑ ගහන්නේ නැද්ද හිතන්න. හැබැයි මුලදී කොහමද උඩම තට්ටුවේ ඉඳන් කටින පෙරහැර බලන්න, උඩම තට්ටුවේ ඉඳන් පන්සලේ වෙනත් උත්සවයක් දකින්න පෙරහැර බලන්න, ඈත සිරිපාද කන්ද පේනවාද කියලා බලන්න හරි ආසාවෙන් නීටි. දැන් අද මොකද කියන්නේ? අද කියනවා මේක විකුණමු විකුණමු විකුණමු, මේක මට පාලනය කරගන්න, මේක අතුපතු ගා ගන්න බෑ. අන්න අතන මෙහෙම උනා බහිනවා, මෙතනින් වතුර සීරාව, අන්න අර ටැංක් එක මෙතන මේ විදිහට ලීක් වෙනවා. දැන් බලන්න ඔබ කරදර ගොන්නක් ඌමනාව නිසා ඇති කරගත්තා. අද කීයකට හරි විකුණලා දාලා යන්ට කල්පනා කරනවා. ඔබ අද වැඩිපුර ඉන්නේ රෝහල් ගතව. ඔබ කියන්නේ ආන්ත්‍රයිටිස්, එහෙම නැත්නම් මේ කකුල් රුදා කික අද ලිඩ ගැන කතා කරනවා. දැන් ඌමනාව නොවේ අවශ්‍යතාවය තුල පිහිටන්න බුද්ධ දේශනාවේ කිසිම ගැටලුවක් නෑ මගේ පින්වත. මේ නිදහස භුක්ති විඳින්න. දැන් බලන්න භික්ෂුවක ගත්තම භික්ෂුවකට අවශ්‍යතාවය තුල තියෙන පිරිකර අටයි.
අවශ්‍යතා විරදින පිරිකර අටයි දෙපට සිවුර තනිපට සිවුර අදන සිවුර ඒ තමයි තුන් සිවුර ඊළඟට තියෙනවා මොකද්ද බඳපටිය ඉදිකට්ට සහ නූල් බෝලේ ඒ දෙක අවශ්‍ය වෙනවා අපිට සිවුරක් මාසා කියා ගන්න ඊළඟට අපේ කරකැත්ත දැලිපිහිය හිස රවුල් බා ගන්න ඒක අනිවාර්ය භික්ෂුවකට ඊළඟට අපේ පාත්‍ර ධාතුන් පාත්‍රය අපි ආහාර සම්පාදනය කරන පාත්‍රය ඊළඟට අපේ පෙරහන් කඩය අපේ වතුර ටික පෙරා ගන්න ඔය අට විතරයි භික්ෂුවක් පරිහරණය කරන එතන භික්ෂුව උවමනාවට ගියාට පස්සේ උවමනා කියන තැනට ගියාම නොයිකුත් අතිරේක ප්‍රතිලාභ තියෙනවා මගේ පෙන්වන. ඒ අතිරේක ප්‍රතිලාභ යාන වාහන වෙන්න පුළුවන්, විවිධ දේ වෙන්නට පුළුවන්, සුවිශාල ධර්මායතන වෙන්නට පුළුවන්, පන්සල් වෙහෙර විහාරස්ථාන එක අතිරේක ලාභ ලැබෙනවා. හැබැයි භික්ෂුව ඒකකවත් පවතින්නේ නැහැ. භික්ෂුව පවතින්නේ හැම වෙලෙම රටපිරිකරේ තමයි. ඒක උන්වහන්සේ කරෙහි එල්ලා ගත්තම පාත්‍රය අර අනිකුත් කොටස් ටිකත් ඒකට ඇතුල් කරගෙන දෙපට සිවුර තමන්ගේ තනිපට සිවුර පොරවා බාපනේ හැටියට කරමත දාගත්තම ඕනේම ගමනක් යන්න පුළුවන්. අපිට මහා මල්ලුනේ මගේ පින්වත අපිට පොරවන්න පුළුවන් සිවුරු දෙකයි. ඒ සිවුරු දෙක තිබුණම අපිට ඕනේම තැනකට ඇතුල් වෙන්නට පුළුවන්. එතකොට පාත්‍රය ගත්තම ඒ දානි ටික සපුරා ගන්න පුළුවන්. බලන්න මේ පරිස්කාර අටකින් පමණක් ජීවත් වන චරිත. හැබැයි ඔබට අතිරේක ලාභ පේනවා මගේ පින්වත. ඒ අතිරේක ලාභ භුක්ති විඳිනවා පේන්නට පුළුවන්. නමුත් ඒ තුල නෙමෙයි භික්ෂුව සිටින්නේ. පින්වත් ඔබට සීපත් වෙනවා සුනාමි ජලකඳ ආකල හාමුදුරුවරුද පන්සල් වලින් ප්‍රයෝජන ගත්තේ. නැහැ. පල්ලියේ පීතුම අරගෙන බන්නේ සරල පැවැත්ම ලෝගුව. මහා පරිස්කාර ගොඩක් නේ. තාම සරල පැවැත්ම. අපේ බොහෝ ආගමික චරිත එහෙමයි. එතකොට උන්වහන්සේලා හැබැයි කරන මිහි උන්වහන්සේලාගේ ආයතන කාටද පිහිට වෙන්නේ? පන්සල තුල කවුද බුදුගේ පවා ඇඳුම් මාරු කරන තැනක් බවට පත් වුණ ගම් වතුරක් කෙනකොට එහෙම නැත්නම් සුනාමි ජල කඳක් කෙනකොට ඔබට තේරෙනවා ඒව ඔබටයි හදාගෙන තියෙන්නේ සංඝහ වාසයේ ඔබට දීලා හාමුදුරුව බැහැර වෙනවා හාමුදුරු රැයක් දෙකක් ඕකක සැතපීලා ඇති එහෙමනම් පින්වත් ඔබත් මේ සියල්ල ඇතෑරලා යන්න බැරි තැනක ඉන්නට එපා දැන් ඔබ ගේ දොර හදාගන්නේ પરම්පරා ගානක් ඉන්න මේව ලොකු මගේ පින්වත්නි නිදහස අවහිර කරගන්න දේවල් දැන් විදේශ රටක ගත්තොත් ඒ පෞලි ප්‍රමාණයට තමයි ගේ සකස් කරගන්නේ ඒගොල්ලෝ පවුල තුල 7-8 දෙනෙක් ඉන්නවනම් ඒ ප්‍රමාණය. හැබැයි විවාහ වෙලා දරුවෝ ගීපු ගම අම්මයි තාත්තයි අරගේ අයින් කරලා ඒක විකුණලා ඒ වෙනත දරුමල්ලන්ට පවරලා ඒ දෙන්නට ගැලපෙන පුංචි නිවසක් හොයා ගන්නවා. ඒතර ඒ තුල සරල ජීවිතය ගත කරනවා. එතනනුත් සමහරක් වෙලාට එක්කෙනෙක් නැති වුණොත් ඒ තනිව ජීවත් වෙන්න පුළුවන් පොඩි තැනක් අරගන්නවා. අවසාන මොහොත දක්වා මේ වලව්ව දාලා යන්න බෑ. මේ මන්දිරයේ මට අතාරින්න බෑ. මේ මම ඉපදිච්ච තැන මේක අපේ අප්පල මොනවාද තම මහප්පල ඒ එමන තාත්ත මුත්තල නත්ත පනත්තල කිත්තල කිරිකිත්තල මේ ඔකෝම හිටපු තැන මාත් මේකෙම වැළලෙන්න ඕනේ කියලා බලන්න ඉන්න ආකාරය තමන්ට අද මේව සුදුසු මිනිස්සුන්ට පුළුවන් මිනිස්සුන්ට පැවරුණා නම් අපේ රටේ ආදී ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා වෙන වලව් කීයක් සුරක්ෂිත වේද මේව අතාරින්න නැතුව પરම්පරාවේ අන්තිම පුරුක්කී කිය නඩත්තු කරගන්න බෑ හෝදා හැලෙනවා එව දැන් හිතලා බලන්න ගම්පෙරළිය නවකතාව පුතේ දෝනි කියවල බලන්න ඒක අර පියල්ට ලැබිලා නැවත ප්‍රතිසංවිධානයක් වෙනවා මිස මාතරහාමිනේලාට ඒක පවත්වගෙන යන්න බැරි වුණා මේව කඩාගෙන හැලෙනවා එතකොට අපි කරන්නේ අපි අර අත්හැරීමේ ගුණය තියෙනවනම් අනිවාර්යෙන් පුළුවන් මිනිස්සෙක් අරගෙන ඒක නඩත්තු කරනවා ආරක්ෂා කරනවා අද එහෙම නෙමෙයි අපි ඒකම කඩලා ඒක දෙවදලු ටික අරගෙන අර මහා ඓතිහාසික විශාල ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙන ඒව සියල්ල බැහැර කළා අරකේ කඳන් ටික අරන් අපි නවපන්නේට පොඩි ගී කෑල්ලක් මුණහරි එකක් නිර්මාණය කරගන්නවා හැබැයි අපි මේවත් ආරක්ෂා කරගෙන සංස්කෘතිය හැමදේම තුල ඒ කියන්නේ ඒ වායෙත් මගේ පින්වත නිදහස නැති කරගන්න ඒ කියන එක නෙමෙයි නිදහස ඇති කරගන්න ඕන එකක් කියන්නේ නිදහස නැති කරගන්න නෙමෙයි මේවා කියන්නේ හැම දෙයකම මොන දෙයක් තුනා ජාතිය නිසා නිදහස නැති කරගන්න එපා දැන් ගොඩාක් දෙනෙක් ජාතිය කියන එක තුල එල්ලුණාම නිදහසක් නෑ ආගම කියන එක තුල එල්ලුණාම නිදහසක් නෑ ආගම නිසා නිදහස නැති කරගන්න එපා භාෂාව නිසා නිදහස නැති කරගන්න එපා කුලය නිසා නිදහස නැති කරගන්නට එපා තමන්ගේ වෙනත් මොකක් හරි මෙන්න මේක මන් දිගට කරන් යනවා කියන ඇබ්බැහියාවක් නිසා නිදහස නැති කරගන්න එපා ඔබේ දුම්පානය ඔබේ මත්වතුර පානය ඔබේ රේස් දෙමිල්ල මේව මොනවද නිදහස නැති කර ගැනීම දේවල් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉතාමත්ම අපේ ජන ජීවිතයට බද්ධ වෙලා මගේ සත්පුරුෂ පින්වත් අපේ අභ්‍යන්තරයට අපේ ඇතුළාන්තයට උන්වහන්සේ කිඳා බහැලා අපිට කියනවා නුඹලාගේ භෞතික නිදහස මම අගේනවා හැබැයි මේ භෞතික නිදහස තිබෙන්නට ඕනේ මෙන්න මේ රාමුව තුල ඒ තමයි අවශ්‍යතාවය
කියන ඒ රාමුව. එය අපි අවශ්‍යතාවේ මට අවශ්‍ය ප්‍රමාණයට මගේ ආහාර ටික තියෙන එක භුක්ති විඳින්න. ඒ වගේම මගේ අවශ්‍යතාවියට මගේ ඇඳුම පැළඳුම තියෙන එය ඔබ භුක්ති විඳින්න. ඔබට තියෙන ප්‍රවාහණය ඒ අවශ්‍යතාවය අනුව ඔබ එය භුක්ති විඳින්න. ඒ තුල ඔබ බලන්න සමාජගතව ඔබට කොච්චර සතුටක් තියෙනවද කියලා. හැබැයි මගේ මව්පියනි පින්වත් පුතේ දෝනි මේ කව එතන තියෙන පූර්ණ කරගත යුතු දෙයක්. බුදුහාඳුර පංච බලි දේශනා කරනවා. මේ පංච බලි කියන්නේ රාජ බලි දෙන්නට ඕනි. ඒ වගේම අතිති බලි තියෙනවානේ. පුබ්බ දේවතා බලි තිබෙනවා. දැන් මේවෙන් අදහස් කරන්නේ මොනවද? මේ පහෙන් අදහස් කරන්නේ අපි බතු ගෙවන්නට ඕනි. එහෙමන අවශ්‍යතාවය කියන වචනය ඉක්මවා යනවාද කියලා ඔබ හිතෙන්න පුළුවන්. නෑ බදු ගෙවීමක් අවශ්‍යතාවයක්. රජයට බදු ගෙවන්නට ඕනි. තිස්සේ දරුණු විදියට අපව මිරිකලා ගන්න බදු ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මල නොතලා පැණි බොන්නා වූ බඹරින්දුසේ සමනලියකුසේ අපේ බදු අය කරන්න කියලා තමයි රාජ්‍යයට බුදුහාමුදුරෝ මේ උපදෙස් දෙන්නේ. බදු ඕනේ. හැබැයි බදු ගන්නට ඕනේ මලෙන් පැණි ගන්නවා වගේ සමනලේ. ඒකට හානියක් නොකර ගන්න ආකාරයට. එතකොට වර්තමානියත් එක මේව ගලපනකොට අපි අනිවාර්යයෙන්ම අපි හම්බ කරන ප්‍රමාණය බද්දක් ගෙවීමට තරම් අපි දිනු කරගන්නට ඕනි. ඒ දිනු කරගැනීමට නිදහස නැති කරගෙන යන දිනුවක් නෙමෙයි. පසලොස්සක පෝයේ දවසට තමන්ගේ ව්‍යාපාරයේ වහන්ට බැරි තරමට තමන් හිර වෙලා නම් ඊගෙන හිතන්න මගේ පින්වත. ඊගෙන හිතන්න. මේ ඊ හිරවීම ඇයි? එතන කල්පනා කරන ආම්දරෝණන් කියයි යන්තම් මේ බැංකුවෙන් ඔඩි දාගෙන මේ සල්ලි ටික අරන් මේ කේක් ටික දාගත්තේ අවුරුද්දට. දැන් මේක පෝයේ නැත්තම් ඉරිදා කියලා වහලා තියලා මේක පරණ වෙනවා. පුස්කයි. මේක මම විකුණ ගන්න ඕනි. දැන් එතකොට ඔබ නිවැරදි තැනට ඇවිල්ලා නැහැ. එහෙම නෙමෙයි. ඒවත් භුක්ති විඳිමින් අපිට නිවාඩුවක් තියෙන්නේ. ඇයි? නිදහස තව පැත්තක තියෙනවානේ. ඊළඟට අපතුල නිදහස හොයන පිරිසක් ඉන්නවානේ. දැන් තාත්තා කියන චරිතය තුල නිදහසක් හොයනවා. ඒ සල්ලිම නෙමෙයි ස්වාමි පුරුෂයා කියන චරිතය තුළ නිදහසක් හොයනවා. මිනිහ ගෙදරට ආවම මට නිදහස. අපේ එක්කෙනා ඉරිදා shop එකට යන්නේ කඩේට යන්නේ. දැන් එහෙම නෙවෙන්නලා කතා කරන්නේ. නේ අපේ එක්කෙනා බදාදා කඩේ වහලා. එහෙම නැත්නම් එයා මේ දවසේ අනිවාර්යෙන් නිවසේ ඉන්නවා. මට නිදහස්. එයා පොඩ්ඩක් දරුවොත් එක්ක ඉඳී. මට රෙදි කෑල්ල හොදගන්න පුළුවන්. මට වතුර ටික නා ගන්න පුළුවන්. දැන් බලන්න එක සමාන වයසේන තවුරුද්දක දෙහික පරතරයක් ඇති දරුවෝ දෙන්නේ ගෙදර හිටියෝ මොන්න තරම් කාර්යභාරයක් ඒ තරුණියක කරන්නද බලා ගන්නවා කියන එක දැන් පුත්වරුම දෙන්නේ හිටියෝ කොයි තරම් කාර්යක්ෂම වෙන්න වෙනවද හැන්දෑව වෙනකොට සමහරකට උදේ ඉඳලා හැපිලා හැපිලා පොඩි උන් එක්ක විශාල රෝගයක් උනනම් ඉහෙලට නගින තත්වයට හැදෙන තරමට මේ තරුණ අපේ මව්වරු දුක් විඳිනවා හැබැයි මහත්යෙවිල්ලා මේ දරුව පැයකට බාර ගන්නවද බාර ගන්නව නැත්නම් ඒ ඉන දරුවම පළව හරිනවද ඕගොල්ලෝ අයින් වෙන්න පැත්තකට යන්න නේ ආයෙත් ඒ දරුවෝ නැත්නම් ටොක්ක්ක් කන්නම කොහෙට දුවන්නේ ආපහු දුවන්නේ අර අම්ම ළඟට ඒ මිනිස්සු නිදහසේ රෙදි කෑල්ල මැද ගන්න හදනකොට එහෙම නැත්නම් මේ උයන එකක් නිදහසේ කර ගන්න හදනකොට තමන්ගේ මූණ කට හොද ගන්න හදනකොට ඇඟපත හොද ගන්න හදනකොට ආයෙත් මේ දරුවා ඇවිල්ලා නාන කම්බරීට ගාලා ඉඳ ළඟට පැනලා කෑ ගහලා අඬාගෙන ඇවිල්ලා ආයෙත් අර කරුමනේ එතකොට ඔබ බැලුවද ඔබ හව උදේ ඉඳලා වැඩ කරලා ආයතනයේ ඔෆිස් එකේ බොහොම වැඩ තමයි නමුත් සතුටුත් වෙනෝ ඒ අතරතුරේ කතා බහ කරගන්නවා ලෝකය දකින්නවා හැබැයි ගිහින් ඇතුළට කොටු වෙලා ඉන්න කාන්තාවක් නෝ ඔබේ බිරිඳ මේ දරුවොත් එක්ක මොන්න තරම් මහන්සියක් වෙනවද එතකොට මේ මිනිස්සුන්ට නිදහස තියෙන ඔබ තුල ඒක හිතන්න නැත්නම් ඔබ දෙපළම රාජකාරි කරලා ගෙදර යන්නේ ආත්තම්මා කිරියම්ම ඔය අම්මා ඔය සීයා ඒ දරුවන්ගේ බලන්න කොච්චර වැඩ ටිකක් කරනවද එතකොට ඔබ ගිහිල්ලා අම්මේ හරි අමාරුයි මේ ප්ලේන්ටික් හදලා දෙනවයි අම්මේ අනේ මේ මිනිස්සු ඕක කරලා දෙනවා තාත්තේ මේ පාංගේ නමතක වුණා තාත්තේ ගිහිල්ලා මේ ගෑස් ඉවර වෙලා දවල් දවස තුල මොන්ටිසෝරියට ගිහිල්ලා එක්කරන් ගිහිල්ලා එක්කරන් ඇවිල්ලා ආපහු එයාගේ නෝනා ඒ ආත්තම්මා කියනකොට නොයිකුත් බඩු මුට්ටු කියන කඩේ ගිහිල්ලා වත්ත පිටිය රැහැල කියලා බල්ලු කොක්කොනාවල මේ ඔක්කොම කරලා ඉන්න තාත්තා මේ අම්මා තාත්තා මෙතන වැඩ කරන්නේ දැන් මේ තරුණ ධර්මල්ලෝ ඉන්න දුව පුතා ආයෙත් අර මිනිස්සු කඩේ යනවා කෝ නිදහස දැන් මෙන්න මේ තුල හිතන්න අපි ක්‍රමිකව කාලසටහනකට අනුව වැඩ කළොත් අපේ නිදහස අපිට ආවරණය කරගන්න පුළුවන් ආරක්ෂා කරගන්න පුළුවන්. පිළිවෙලකට වැඩ කළොත් අපිට අනිවාර්යයෙන්ම අපේ නිදහස ආරක්ෂා කරගන්නට පුළුවන්. කරන්න පුළුවන් වැඩ පමණක් බදා ගැනීම තුළ අපිට අපේ නිදහස ආරක්ෂා කරගන්නට පුළුවන්. ඒක අපි තේරුම් ගන්නට ඕන. බැරි දේවල් බැහැර කරන්නට ඕන. කරන්න පුළුවන් ප්‍රමාණය. දැන් මට මේ ටික විතරයි. නැත්නම් මම තවත් කරදරවලට වැටෙනවා. මගේ නිදහස බාධා කරගෙන කිසිවක් කරන්න උවමනා නැහැ.
තම නිදහස තුල ඉන්න නිදහසක් නැත්තම් නිදහසක් වෙනුවෙන් සටන් කරමු ඒක වෙනම කතාවක් මේ රට තුල 1948 නිදහස ලැබෙනකොට ඒ සඳහා 1815 ඉඳලා සටන් කළා ඒ සම්පූර්ණම නිදහස අවිහුරුණාට පස්සේ නමුත් 1905 ඉඳලා අපේ ශ්‍රී ලාංකික ජනතාව සටන් කළා සිංහලයේ මිනිස්සු සටන් කළා තමන් නැතිවෙච්ච නිදහස ලබා ගැනීම සඳහා එතකොට ඒ නිදහස අද අපි භුක්ති විඳිනවද මොකද්ද මේ නිදහස ආගමික නිදහස භාෂාව කතා කිරීමේ නිදහස තමන්ගේ බසින් වැඩ කිරීමේ නිදහස සිංහල වේවා දෙමළ වේවා ඊළඟට තමන්ගේ පෞල් ජීවිතයක් ඒ ආදී දේවල් වල නිදහස සංස්කෘතික මිය නිදහස මේ හැම දෙයකම නිදහසක් අපේක්ෂා කළා වතක් පිටිය තමන් කටයුතු කරගෙන යෑමයි වගාවක් කරගැනීමේ කුෂිකාර්මික ප්‍රතිපත්තිව ඇතිව නිදහසක් අපේක්ෂා කළා ආ මේ රජයේ අපිව නිදහස් කරයි මේ අලුතෙන් එන නිදහසේ අපේ මිනිස්සුන්ගේම රාජ්‍යයේ අපිව නිදහස් කරයි අවුරුදු 69ක් ගිහිල්ලා අපිට මේ නිදහස ගැන කතා කරන්න පුළුවන් දන්සල් විදියට ජාතික කොඩි බෙදුවට දන්සල් විදියට ජාතික කොඩි බෙදුවට ඒ ජාතික කොඩියක් ගහන් යන්න තරම් නිදහසක් ඔබේ හිතේ තියෙනවද ඔබේ හිතේ තියෙනවද අන්නේ ඉතින්ටයි පාලකෙයිනි මගේ පින්වත් ජනතාවනි අපි හිතන්නට ඕන එතකොට රාජ්‍යයක කාර්යය පාලකක පිරිසගේ කාර්යභාරය තමයි ජනතාව නිදහස් කිරීම ජනතාවට තියෙන ආර්ථික බරින් නිදහස් කරන්නට ඕන ජනතාවට තිබෙන්නා වූ බදු බරින් ජනතාව නිදහස් කරන්නට ඕන ජනතාව තුළ වැරදි සංස්කෘතිකමය තීන්දුව తీරන තියෙනවා නම් ඒක නිදහස් කරන්න ඕන ಭಾರತයේ අරගත්තාම අඩු වයස් විවාහ තියෙනවනේ ඒක රාජ්‍යයේ කාර්යභාරය තමයි අඩු වයස් විවාහ ඒව බැහැර කරලා මේ මිනිස්සු ඒ කටුකත්වේ නිදහස් කිරීම අපේ රට තුල නීති කිහිපයක් තියෙනට මේ එක ප්‍රජාවකට අපි හිතමු ඉස්ලාම් ආගමික ප්‍රජාවේ දරුවෙකුට අවුරුදු 15 කසාද බඳින්න පුළුවන් තවත් ප්‍රජාවක සිංහල ප්‍රජාවේ දරුවෙකුට අවුරුදු 18ක් වෙනකන් ඉන්න ඕනි ඒතොර මෙතන තියෙන ගැටලුව එකම ඒ එකම මනුස්ස වර්ගයෙකුට නීති කිහිපයක් තියෙන්න බෑ ඒ විතර බාධක එක තැනක යමක් සිදුනොත් අවුරුදු 15 16ක් අතරේ දරුවෙකුට යමක් සිදුනොත් ඒක බාල අපචාරයක් ඒක දූෂණයක් තව තැනක නීතිගත කරලා තියෙනවා අවුරුදු 15 දරුවෙක් ආගමක් නාමයෙන් විවාහ කරගන්න මේ විවේචන නොමේ සිතන්න එතකොට මේ එකකට එන එහෙනම් ඔක්කොටම 15 දාන්න ඕනේ එහෙම නැත්නම් ඔක්කොටම 18ක් එන්න ඕනේ මේ එක එක නීති තියෙන්නට බෑ අන්න ඒක රාජ්‍යක කාර්යභාරයයි මේක ඒ මගේ ආගමික දර්ශන තුලින් ඒ පින්වතුන් ඒ කාරණා පිළිබඳව කරුණ ඉදිරිපත් කරා හැබැයි රජයක කාර්යභාරය තමයි ඒ තියෙන අඩුපාඩුකම් දැන් Hindu දර්ශනය තුල Hindu ආගම තුල ඉපදෙන්න ඉස්සරලා කසාද බඳින්න පුළුවන් ය කියා ඒකට මිඩ දීමද රාජ්‍යක කාර්යභාරය රජයක කාර්යභාරය එහෙම නොවේ යාපනයේ පැත්තට ගියොත් එක නීතියක් දේශවලාමේ නීතියක් කියලා උඩ රට විවාහ කියලා තවත් නීතියක් පහත රට විවාහ ක්‍රමී තවත් නීතියක් මොකද එකම කසාදෙට එක එක නීති මොකද ඉඩම් පිළිබඳව එක එක පැත්තට එක එක නීති දකුණට ආවම එක නීතියක් උතුරට ගියොත් ඉඩම් පිළිබඳව දේශවලාමේ දකුණට ආවොත් හත්වලාමේ හරි දෙයක එතකොට මේක හිතන්නට ඕනේ අන්නේ ඉතන නිදහසක් මේ ප්‍රජාවට අවශ්‍යයි ඉගෙන ගන්න දරුවාගේ ඉඳලා නිදහසක් නැහැ බොරු කියන්න අද සමාජගත වෙලා පුතේ කියන්න අපි මේ වැටයි නෙමෙයි කියන මේ තාප්පේ නෙමෙයි කියන අපි මේ ගෙදරමයි කියන හිතලා බලන්න මගේ පින්වත අධ්‍යාපනයේ මේ නිදහස දරුවෙකුට හරියට සෙල්ලම් කරගන්න දරුවෙකුට ඇලේ දොලේ පැනලා දුවන්න පයින් නිදහසක් තියනවාද පුංචි කාලේ ඉඳලා මොන්ටිසෝරියටත් අද ටියුෂන් යවනවා උපකාරක පන්තියවනවා මහා පීඩාවක පරිපීඩාවක ඒ අතරතුරේ මගේ වැඩිහිටියෝ කියනවා අද හැදෙන ළමයින්ගේ ආකල්ප වෙනස් වෙලා මේ ළමයි අද හරි වෙනස් හරි අමුතුයි එවැනි කතාන්දර ඉදිරිපත් කරනවා ඒ නිසා මේ කාරණා පිළිබඳව හිතන් ඒ අමුතු ඒ වෙනස් කියන එකට හේතුව කුමක්ද අපතුල තාක්ෂණයේ එහෙම නැත්නම් අපට ආපු මාධ්‍යයේ මේ හැම දෙයක්ම මුළු විශ්වයේම අද එක ආත්මයක් බවට පත් වෙලා මේ ආත්මයක් බවට පත් වෙච්ච එක තුල වැරදි වෙන්නට පුළුවන් අඩුපාඩුකම් වෙන්නට පුළුවන් හැබැයි අපි මේ දරුවන්ට නිදහස ලැබලා දුන්නොත් අධ්‍යාපනයේ නිදහස ලැබලා දුන්නොත් සිතීමේ නිදහස ලබා දුන්නොත් කතා කිරීමේ නිදහස ලබා දුන්නොත් වැඩ කිරීමේ නිදහස ලබා දුන්නොත් කොටින්ම කියන ජීවත් වීමේ නිදහස මේ ප්‍රජාවට ලබලා දුන්නොත් සියලු සත්වයන්ටම ඇතැම් වෙලාවට තිරිසන්ගත සතුන්ට තියෙන නිදහස මේ මානවයාට අද ලෝකයේ තුල නැහැ නේද කියන ප්‍රශ්නය තියෙනවා ඒ නිසා ලෝකේ කාටවත් තව කෙනෙක්ගේ නිදහස අවහිර කරන්න අයිතියක් නැහැ ස්වච්ඡන්දතාවයක් තිබෙන එක ඇමරිකානු ජනාධිපතිවරයාට වුණත් හිතුමතේ තව කෙනෙක්ගේ නිදහස අවහිර කරන්න බෑ. ඒ තමයි ලෝකය. ඒ නිසා කාටවත් මේව ලියලා දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔබ භෞතික නිදහස ලබාගෙන අධ්‍යාත්මික නිදහස භුක්ති විඳින්න. භෞතික නිදහසක් තිබුණත් අපේ යසුකුල පුත්‍රයා වැනි ඇත්තෝ සියලු දේවල් වලින් ආඩ්‍ය තත්ත්වයට පත් වෙලා හිටියා. ඔවුන් අඬ අඬ වැළපි වැළපි හඬ නග නගා ගියා. අනේ මට නිදහසක් නැහැ. මගේ ජීවිතයේ කම්කටොළු සහිතයි කියා බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා පුතේ මෙහෙනම් නිදහස තියෙනවා පැමිණෙන්න කියා මේ නිදහස තියෙන තැන අපේ පැවිද්ද ප්‍රෞජ්ජාව
මේ ශාසනයේ බුදු සසුන තුල අපේ පින්වතුන් ඒ නිදහස භුක්ති විඳින්න ඒ නිදහස ඔබ ජීවිතයට ගන්න මගේ ගරු කටයුතු ස්වාමින් වහන්ස පින්වත් අපේ හාමුදුරුවනි අපේ මිනිසයන්ට ආගමික නිදහස ලබලා දෙන්න පන්සලට එන්න නිදහස ලබලා දෙන්න ඒ ඇත්තු පන්සලට එනකොටම සිමින්ති කොට්ටයක් මතක් කරන්නට එපා වැලි කියුබ් එකක් මතක් කරන්නට එපා එහෙම නැත්නම් පරාලයක් උළුවස්සක් නැත්නම් සිදුවෙන මොකක් හෝ පෙරහැරක් අපේ මහත්වයේ අලියෙක් කරන් දෙන්න නැටුම් කණ්ඩායම් වලට මෙච්චර දෙන්න මේ මිනිසුන්ගේ මේ නිදහස අහිමි කරන්නට එපා මිනිස්සු ආඩ්‍ය වේවා මිනිස්සු විසින්ම කරන තැනට අපි අරගෙනෙමු අපි මේ අපේ වනය අපිට තියෙනනේ අරණ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා අපි එතන ඉඳගෙන හරි මේ දහම අරගෙන යමු අපිට මහා මන්දිර දැන් අද සිදු කරන්නෙම විශාල ආගමික මධ්‍යස්ථාන ගොඩ නැගීම මිස මිනිසා හැදීම නෙවෙයි මිනිසාගේ නිදහසට කටයුතු කිරීම නෙවෙයි මිනිසාගේ අධ්‍යාත්ම නිදහස දීම නෙවෙයි කරන්නේ පුද පූජාවල් තනි කර මිනිසුන්ගේ ඔළු මත පටවනවා අසූ මා ශ්‍රාවක පූජා අටවිසි පූජා සත්බුදු පූජා බෝධි පූජා කප්රුක් පූජා කාංචුක පූජා තව විවිධාකාරයේ ගිරිබණ්ඩ පූජා මොනවද මොනවද නැත්තේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පූජා මේව ඔක්කොම මිනිසුන්ගේ ඔළු මත පවටවනවා ඊළඟට ආයෙත් කටින පූජා සමී මේ ඔක්කොම මේ වයින් ආගමික නිදහස මිනිසුන්ගේ අයින් කරන්නට එපා මිනිසුන්ට ධම්ම නැති කරවන්නට එපා මේ ධර්මය ආරක්ෂා කරගෙන ආගමික නිදහස ලබා දෙමින් මිනිසුන් තුලින් ආගමික ආයතන ගොඩ නැගෙන නිදහසේ ප්‍රතිබිම්බ හැටියට එදා ඉදිවෙච්ච අපේ මහා රජදරුවරුන්ගේ සමේ මිනිස් අධ්‍යාත්ම නිදහස ලබලා මහා මන්දිර ලෝවා මහා ප්‍රාසාද වගේ මහා දාගැම් රුවන්වැලි මහසෑ ජේතවන අභියගිරිසේ ඉදිකලා මහා වැව්වමුණු ඉදිකලා ඒ තැනට එන නිදහසක් මගේ ජනතාව තුල ඇතිකරන්න මේ නිදහසේ සුවය සුවඳ 69 වසරක් ගෙවි විඳින වකවානුව තුල ඔබගේ සිත් තුළට අධ්‍යාත්මික නිදහස පහළ වී උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ඒ වගේම ඒ සාදු සිත ඔබට පහළ කරත් ඒ ප්‍රාර්ථනාව සිද්ධ කළත් ඔබට මේ කරුණ ටික අපි කෙටියෙන් හෝ පැහැදිලි කළ යුතුයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ධර්මානුකූල වේසෙව්වත් අර්ථයෙන් යමක් භික්ෂුන් වහන්සේගේ යුතුයකමක් තියෙනවා මග පින්වත පෙන්වා දීම පින්වත් ඔබ ඉතාම ආදරණීයව ගොඩනගා ගන්න හැම දෙයක්ම ඔබට බාධකයක් වෙනවා නම් ඔබේ නිදහස අවහිර කරනවා නම් ඒ ගැන සිතන්නයි සිතුවන්නයි මග පින්වත් මේ වදන් ටික ඔබ ඉදිරියේ තබන්නේ ඔබේ දූ දරුවෝ ඔබ කොච්චරනම් ආදරෙන් හදාගත්ත ධම්මපච්චි හිතන්න අද ඒ දරු පැටවුන් ඔබේම නිදහස අවහිර කරන පිරිසක් බවට පත් වෙලා විතක හිරේ විලංගුවේ වැටෙච්ච ළමයි තවත් විතක විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ළමයි හිතන්න ලෙඩ රෝග පීඩාදි වලට ආකරයක් වෙච්ච ළමයි අම්මා පච්චේ ඔබ කොහෙන්ද නිවන යොමු කරගන්නේ ඒ ඔබේ අභ්‍යන්තරික මනසට ලම් වෙලා මේකට පිළිතුරු සොයන්නට ඕනේ මේකට පෞල් ජීවිත හැරදමා ගොස් බෑ මේකට වහකාලා බෑ මරණයටපත් වෙලා බෑ අපි මේව ජය ගන්නට ඕනේ ඒ ජය ගැනීමට සමාජ ආධාර උපකාරක අවශ්‍යයි ඒ සමාජ උපකාරක සමාජය තුලින් ලැබුණත් නොලැබුණත් අපි මේව ජය ගන්නේ කෙසේද එකක් තමයි ඔබ උපදේශණයකට ලක් විය යුතුයි බුදුහම්දුරෝ දේශනා කොට වදාළේ සබ්බේ පුතුජනා උම්මත්තක සියලු පුතග්ජනියෝ පිස්සෝ අපි පිස්සන් මගේ අම්මා ඔබ දන්නවා මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේදීම පිස්සා පිස්සි කියලා අහගත් ඇත්තුගෙන හෙදා තමන්ගේ ස්වාමි පුරුෂයා නයා දෂ්ට කරලා මරණයටපත් වෙලා ආදරණීය රත්තරන් දරු පෙටව දෙන්න ජලයේ ගහගෙන ගොස්සා උකුස්සෙක් රැගෙන ගිහිල්ලා අම්මයි තාත්තයි සහෝදරයයි අර මහා බටවැසි ඒ තුලින් විනාශයට පත් වෙච්ච නිවසටම යට වෙලා මරණයට පත් එකම සෑයක දැවෙනවා ඇඳි වතද අමතක වන පටාචාරා පටාචාරා මරහඬ ලතෝනි දීගෙන නගරය පුරා දිව යන්නේ පිස්සියකසේ මුළු ජනතාවම ගල් මුල් වලින් පහර දෙනවා හඬ නගනවා පිස්සි පිස්සි කියලා මිනිහෙක් නිසා පිස්සු වැටුණා දරුවන් නිසා පිස්සු වැටුණා අම්මා අප්පච්චි නිසා පිස්සු වැටුණා සහෝදරත්වය නිසා පිස්සු වැටුණා පින්මත ඔබට පටාචාරා නොකීවාට ඔබට පිස්සියකයි නොකීවාට ඔබ සිටින්නේ කොතනකද පටාචාරාට සැනසෙල්ල ලැබුණි බුදුහාමුදුරන්ගෙන් මේ නැගණියට රෙදි කඩක් විසි කරන්න මේ නැගණියට සහෝදර ප්‍රේමයෙන් ඇයට ආමන්ත්‍රණය කළා කවුරුත් පිස්සිකයක්ද ඔබේ වදන් ප්‍රියශීලී කරගන්න පින්වත
ඔබවත් අන්‍යයන්ට හිතරි දෙන්නම කතා කරන්නට එපා ඔබේ ස්වාමියාට ඔබේ දරු පැටවුන්ට කොච්චර තරහ මරහ ආවත් ඇයි ඔබේ ප්‍රිය වචනය හරුපයක් කරගන්නේ ඔබ ප්‍රිය වචන අපේක්ෂා කරනවා වගේම අන්‍යනුත් එහෙමයි ඔබට ප්‍රිය වදනක් නැහැ නමුත් අපින් අපි පටන් ගනිමු ඔබ මෙච්චර රාජකාරී කටයුතු කරද්දී සියල්ලෙන් අතිමිදී බේරී ආරක්ෂා වී චරිත පාරිශුද්ධත්වම සියල්ල රකගෙන ඉදී ඔබේ ස්වාමි පුරුෂයා ඔබට කවුරු හරි නම්පට බැඳලා ඔබට පහවල දෙනවනම් ඔබට අනියම් බැඳීම් තියනවා කියනවනම් ඔබ මහා දුකකට පත් වෙනවා ඔබේ ධර්මල් ඔබට අත දික් කරනවනම් අම්මා වැරදි කිය ඔබ පිස්සියක වෙනවා ඔබේ පවුලින්ම ඔබේ දරුවෝ ඔබේ මව්පියෝ දුවේ ඔබට අත දික් කරනවනම් අපිට ඔය නොකියුවට මොනහරි ඇති මොනහරි සම්බදකම් ඇති ඔබේ නිදහස අවහිර වෙලා නමුත් ඔබ ඒවට බියවන්නට එපා ධර්මය ඔබට පිළිතුරු සපයනවා ඒ නිසා උපදේශණයට යොමුවන්න උපදේශණයකදී හැම විටකම යමක් ඇති කෙනෙක් ළඟට යන්න ඒ කියන්නේ ධර්මයේ උපදේශණයේ ඇති තැන ඔබට ලොකු ශක්තියක් තියෙනවා සමහර කිට ඔබ උපදේශණයට යන තැන ඒ ඇත්තොත් තව කෙනෙක් ගැන කියලයි කියන්නේ අර ජෝඩුවත් මෙතෙන්ට ආවා ඒ ජෝඩුවට නම් අපි මෙහෙම කිව්වා ඒගොල්ලෝ නම් දැන් මෙහෙම වෙලා ඉන්නේ ඕගොල්ලොත් එහෙම වෙන්න එහෙම නොවේ ඔබ පන්සල තුල පල්ලිය තුල ලැබෙන උපදේශණය මගේ පින්වත් ශක්තිමත් අද අපේ ආගමික ආයතන වලින් පවා හඬ නගනවා සමහරක් වෙලාවට අද තමන්ගේ පවු ටික ගැන කියලා ඒ සමාව ගන්න ඒ ස්ථානෙට එන්නේ නේ එහෙම නැත්නම් අපේ පවතින මූලික කාරණා තුල ආගමික මත තුල අද පවතින්නේ නේ අලුත් අලුත් ආගම් සොයාගෙන දුවන පිරිස් ලක්ෂ 3කට අධිකව අපේම සහෝදර ආගම්වල ඇත්තු සමහරක් වෙලාවට බටහිරවාදී ඇමරිකානුවාදී ආගම්වලට බැඳිලා අමුතු වෙලා කියලා හඬ ඇහෙනවා අපේ සමාජය තුළ ඔබේ පරණ ඔබේ මීසම ඔබේ සතර peerුව ආරක්ෂා කරගෙන ඒ තුළ ඔබ කටයුතු කරන්න පින්වත් ඔබට ඔබේ ජීවිත සුවපත් කරගන්නට නියත වශයෙන්ම මේ පුංචි සරල කාරණා අර්ථාන්විතවත් ඔබට පැහැදිලි වේ ඔබට මනෝවෛද්‍යවරේ කම් වී තුන ඒ වෛද්‍යවරයා හමුවන්න හැබැයි බෙහෙත් බොන්නට එපා දෙන බෙහෙතක් ගන්න එපා බුදුරජාණන් වහන්සේ අපි පිස්සන් කිව්වා උන්වහන්සේ කවදාවත් පිස්සන් කොටු හැදුවෙත් නැහැ බෙහෙත් නිස්පාදනාගාර හැදුවෙත් නැහැ උන්වහන්සේ හැදුවේ ලස්සන වන උයන් මල් උයන් අපේ සුසාන භූමියේ පවා ලස්සන කරගන්න කියලා දුන්න ගම් යూరు පාවිච්චි කරන්න කිව්වා ඒ වගේම හැකිතරම් පන්සල තුල සක්මන් මළු හදාගන්න කිව්වා එවැනි සිත පහදන සිත අලවන ප්‍රමණීය තැන් ඉසුරු මුනිය වගේ ආ වෙස්ස ගිරිය වගේ මගේ පින්නතුන තේරෙනවා අම්බස් තලය වගේ මහ ලස්සන සුන්දර භූමි ඉදි කරගන්න බලන්න එදා වේලුවනේ හැඩරුව බලන්න එදා කේමා බිසව ගීපු අයුරු ලස්සන සුන්දර තැන ඒ වාතුලින් අපි මනස් පිරිසුදු කරගෙන අපි හැම දිනාගෙම මෙලුව ජීවිත සුවපත් කොටගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙල්ල ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාවට පැමිණිමු ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සසර ගමනට දිනෙන් දින එක් කරගන්නා කෙලෙස් දහම් වෙනුවට සසර මඟ කෙටි කරගන්නා කුසල් දහම් ඔබේ ජීවිතයට සමීප කරගන්නා ආකාරය අද දවසේදී ධර්ම ශ්‍රවණයෙන් පැහැදිලි වන්නට ඇති. එහෙමනම් ඒ වටිනා ධර්ම කාරණා අපට පැහැදිලි කර දෙමින් අද දවසේ ධර්ම දේශනය පැවැත්වූ මාතර බඹරැන්ද කුරුඹුරේ පූර්වාරාම රාජ මහා විහාරාධිපති ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක සභික රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන් උන්වහන්සේට ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. ලබන සතියේත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම දම්සක්නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ලබන සතියේ දම්සක්නද ධර්මදේශනය පවත්වන්නේ සෙනසුරාදා දවසේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. එවැගේම ඉරිදා දවසේ දම්සක්නද ධර්මදේශනය පවත්වන්නේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ. එහෙමනම් ලබන සතියේත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම දම්සක්නද ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුෙන් අපි తాවකාලික ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.